श्रीलंका क्रिकेट कंडायमत बांग्लादेश कंडायमत अतर एक दिन तरंग अबलिय अवसान वेन्ने बांग्लादेश कंडायमत तरंग देखटे एकक विधियट जयग्रहणे लबा दीला මේ ජයග්‍රහණයේ තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් නොවුණත් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු අවමානයෙන් යම්කිසි දුරකට බේරා ගන්න නම් සමත් වුණා. මුල් තරග දෙකේම අපිට නොතිබුණු වාසනාව තුන්වෙනි තරගයේ අපේ පැත්තට තිබුණා කියලා තමයි අපි දැක්කේ. තරගයේ කාසිවාසී ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙන්නේ තුන්වෙනි තරගයේදී. ඒ වගේම තරගාවලියේ පළවෙනි වතාවට තමයි ශ්‍රී ලංකාවට මේ තරගයේදී මුලින් පන්දුවට පහර දෙන්න අවස්ථාව ලැබෙන්නේ. නායක කුසල් ජනිත් ලබාගත් ශතකයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 286ක් ලබා ගන්න සමත් වෙන්නේ තරගාවලියේ කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කරන ගමන් පළවෙනි තරග දෙකේම නොපෙන්නපු ඉවසීම වගේම වාසනාව කුසල්ට ශතකේ ලබා දෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ අවසාන වෙනකම් කඩුල්ලේ ඉන්න ධනංජය ද සිල්වා නොදිවි ලබා ගන්න ලකුණු 55ත් ශ්‍රී ලංකා ඉනිමට ගොඩක් වටිනාකමක් එකතු කරන්නේ ඔහු කඩුල්ල ආරක්ෂා කරගෙන එක අන්තයක් ආරක්ෂා කරගන්න සමත් වීමත් එක්ක තරගාවලියේ පළවෙනි වතාවට ලකුණු හඹා යන්න එන බංග්ලාදේශ ප්‍රතිකරුවන්ට ආරම්භයේ ඉඳන් දුෂ්මන්ත චමීරගේ වේගයට ඔරොත්තු දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. පළවෙනි පන්දු ආර කීපේ කඩුළු දෙකක් දවා ගන්න එක පුරුද්දක් කරගෙන ඉන්න චමීර අද තරගයට ආපු නයිම්ගේ කඩුල්ලත් මේ තරගාවලියේ අංක 3ට ඇවිත් අසාර්ථක වුණු ෂකීබ්ගේ කඩුල්ලත් දවා ගැනීමත් එක්ක තරගාවලියේ සාර්ථකම ප්‍රතිකර වුණු මුෂ්ෆික රහීම් පිටියට ආවමත් කලින් තරග දෙකේ වගේ තුන්වෙනි තරගයේදී හිතේ හැටියට පහර දෙන්න ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ කඩ දෙන්නේ නැහැ. අද එක්දින වරම් දිනා ගන්න රමේෂ් මෙන්ඩිස්ගේ මංගල කඩුල්ල බවට පත් වුණු රහීම් දැවියන්නේ ලකුණු 28ක් පන්දු 54කදී ලබාගෙන තරගාවලියේ පුරා සාර්ථක මැදපෙළ ප්‍රතිකරුවෙක් බවට පත් වෙන මහමුදුල්ලා අර්ධ ශතකයක් ලබා ගත්තත් පීඩනයක් නැති තරගයේ ජය ගන්න බංග්ලාදේශයට ඒ ඉනිම ප්‍රමාණාත්මක වෙන්නේ නැහැ. තරගාවලියේ පුරා පන්දුවෙන් තමන්ගේ දායකත්වය ඉහළින්ම ලබා දුන්න දුෂ්මන්ත චමීරගේ මහන්සියට අද ප්‍රතිඵල ලැබෙන්නේ තමන්ගේ පළවෙනි කඩුළු පහේ දක්ෂකමත් එක්ක. චමීර පන්දු ආර 9ක් යවන්නේ ලකුණු 16කට කඩුළු 5ක් ලබාගෙන ඒක තමයි චමීරගේ හොඳම එක්දින පන්දු යැවීම විදිහට සටහන් වෙන්නේ. කාලෙකට පස්සේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකුගේ විශිෂ්ටතම පන්දු යැවීම විදිහට අපිට මේ පන්දු යැවීම නම් කරන්නත් පුළුවන්. තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළවෙනි තරග දෙක පරාද වෙන්නේ අදක්ෂතාවයට වඩා පීඩනයට ඔරොත්තු දෙන්න තියෙන අද්දකී මදිකම නිසා කියලා තමයි අපිට තුන්වෙනි තරගයේ දකින්න ලැබුණේ. තාමත් බංග්ලාදේශය තමගේ සුපුරුදු දක්ෂතා අතරට ආවේ නැහැ කියලා බංග්ලාදේශ නායකයා තරග දෙකක් ජයග්‍රහණය කළාට පස්සේ කිව්වේ ඔවුන් හොඳටම වැඩ පෙන්නන්නේ නැතුවත් ශ්‍රී ලංකාව පරාද කරන්න පුළුවන් කියන දේ නොකියා කියන ගමන්. මේ විදිහට තමන් ගැන ගොඩක් ඉහලින් හිතාගෙන හිටපු බංග්ලාදේශයට අවසාන තරගයේ ශ්‍රී ලංකාව එල්ල කළ ප්‍රහාරයත් පන්දු යවන්නන් පිට ඔසවන්න ඉඩකට නොදී එල්ල කළ පීඩනයත් අවසානයේ ලකුණු 97ක හොඳ ජයග්‍රහණයක් ලබා ගන්න ශ්‍රී ලංකාව සමත් වීමත් එළඹෙන එංගලන්ත සංචාරයටත් හොඳ ශක්තියක් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැමුදේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.